සමන්තා චක්කවාලේසු අත්‍රහාග්චන්තු දේවතා සද්ධමංමනිරාජස සුනන්තු සග්ගමුඛදන් දම්ම සවනකාලු අයං බදන්තා දම්ම සවන කාලු අයං බදන්තා ධම්මත් සවනකාලු අයං බදන්තා නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමු තැස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ. අමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධසේ යතාාපි බද්ධ ආජඥ, චලිත්තා පතිතෙති ඒවං දස්සන සම්පන්නං. සම්මාන් සම්බුද්ධසාාවකාතිී ශ්‍රද්ධාවන්ත සත්පුරසි පතනේ අද දවසෙත් අපි හැමදනාම. ජාතියේ නාලිකාව නෙත්තෙෆෙම් ගුවන් නිර්ධලේ වටයිකාසෝනේ සාන්තිනායක සම්මාන් සම්බුදුරජාණන් වහන්සේගේ බුදු බණටිකක් ශ්‍රවනය කරගන්නටයි. ඉදි අද දවසේ. මෙම උතුම් ධර්ම දේශනාවේ ප්‍රධානදායකත්වය ගෙන කට ඉස්සුද කරන්නේ මාලදිවෙයිනේ. ොන්ස්ටන් හලවැලි හෝටලේ සේවේකනුන් ලබන ශ්‍රීලාංකික ප්‍රංවන්ත සේවක පිරිසක් විසනුයි. එහැමදනාටමත් අපිහැමදනාටමත් මේ ධර්රමස්සරවන ධරම දේශනාමය පින බුදු පසේබුදු මහරාත් හෝත්තමයණන් වහන්සේ නිවී සැනසි පැමිණ වැඩ වදාල. උතුම් මමා මහනිවන් පිණිසම හේතුවාසනාවේවා කියන පැතුමෙන් ධර්මසරවනය කරත්වා කියල ප්‍යාරාධනා කරනවා. පංගතුනේ මේ මාසේ. මේ කාලපරිච්චේදේ අපි හැමදනාටම විශේෂ කාලපරිච්චේදයක් වෙනවා. ඒ තමයි සාන්තනායක සමා සම්බුදුරජාණන් වහන්සේගේ මිද්දහම් පනිවිඩේ. නිෙවැරදීම ඒ විදිහටම මිලක් පොලො තුළ පිහිටුවන්න සමර්ථවෙච්ච මිහිදු මහා රහතන් වහන්සේගේ පැමිණීම සිද්ධවෙච්ච කාලපරිච්චේදය එමනත්තම් පොසුම් මාසය. වෙසක් පුර පසොලොස්සක පෝය දවස අපිහැමදනනාම. සැදැහැති සිතිං උත්තව සංවේගීෙන් උත්තව මිනී කරන්නෙ දුනාා සීලාදී ගුණදහම් පුරාගන කාලේග වන්නය දුුණා. ඉතින් සාන්තිනායක සම්මාන් සමුදුරාණන් වහන්සේගේ උපපත්ති මංගල්ලය එවගේම බුද්ධමංගල්ලයේ පරිනිබ්ාන මංගල්ලේ කියනමි ත්‍රිවිධ මංගල්ලයන් එක්කාස් වෙච්ච ඒ කාල පරිච්චේදය වෙන දටනං මීට වැඩියේ අපිහෙම දෙනාම. ආමිස වසයෙන් විශේෂ විශේෂ කටවුතු සම්පාදනය කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වච්චනය වුණේ හන්දදානිි භික්්‍යවේ යාමන්තයාමි මහනනි අන්තිම වතාවට නුබලාමන්ත්‍රණය කරමි. වෝ වයධම්මා සංකාරා සියලු සංස්කාරෝ නැසන වෙනසෙන සුළුයි අපමාදේන සම්පාදේත එනිසා අප්‍රමාදීව කටවු සම්පාදනය කරන්න. හැමති සේමැත් බුදුරජාණන් වහන්සේ මාස තුනක කාල පරිච්චේදය පුරාවට මේ කාරණාව භික්‍ෂු ජීවිතයට එක් අහසු කරා. වහන්සේ ආවි සංස්කරණය අත්හරෙන් එදුනේ ආනන්ද ස්වාමීන් වහන්සේ සමඟ චාපාල චෛත්‍ය ස්ථානයේදී. හෙදේඒ චාපාල චෛත්‍ය අවට ගොඩක් භික්‍ෂූන් වහන්සේලා ගත කරන්න එදනා. වස්සාන කාලයේ වස්සසන්න දැනුන්දුන්න මහණනි නුඹලා ගොඩත් දුරයන්න පා කියලා. එතනද ඒ සාන්තනයක සමා සම්බුදුරජාණන් වහන්සේගේ කාල පරිච්චේදය බලහත්කාරේ මාරදිවී පුත්‍රයා විසින් තීරණය කරන්න දුන බුදුරයාණන් වහන්සේගේම බුදු වදන් ආපිට එක්කාසු කරන්නෙ දුන ස්වාමිනිි භාගගතුන් වහන්සේ තතාගතයනන් වහන්සේ අතීතයේ දවසකට දැනුන් දුන්නා. හන්සට පිරුවන් පාන ආරාධනා කරදදි. මේ භික්‍ෂූන් වොහන්සේලා දක්ෂ යක්ක්ති ප්‍රතිබල භාවයට පත්වනතාක් කල් එවගේම ඉස්ථෙවරේ නවක මධ්‍යම වසයෙන් බිදී අනතා කල් පරප්‍රවාද මතනය ක්‍රරමින් බුද්ධමතේ ස්ථාපිත කරන්න දක්ෂ වෙනතා කල් පිරුණුවන් පානෑයකිෙල්. යයටත්වසයෙන් පාට වත්ත්‍ර ධරන ගිහි ඇත්තු පවා ධර්මාන ධර්ම ප්‍රතිපත්ති අන ධමචාරී ප්‍රතිපත්ති හැත්සේරන තා කල්. ලෝ ගරු භාගතුන් වහන්සේ දරම විසඳව පහැදිලු පිරිසුදුව දැනකයා ගනතතාක් කල් පිරුණ පන්නනෑ කියලා දැනුන්දුන්නනේ. දැන්ගේ සියලුකාරණා ඉස්්ට සිද්ධෙ වෙලා ඉවරයි. සමස්ත භික්‍ෂූන් වහන්සේලා තේර නමක මධ්‍යම වසයෙන් තෙරුන් වහන්සේ කියල හඳුනෙනවා අරු දහයික උප සම්පදා භික්‍ෂූන් වහන්සේ එවගේම විසිවර්ශයකට වැඩ වුණනාානම් මහා තේරක කිය හඳුනෙනවා ඉත් අත්තැඩිය ගත වුණානන් සංගපීත්‍රවන් වහන්සේ සංග පරිනායකාණන් වහන්සේ විදිහට මහාපූජනීය පිළිගැනීමත්තියනෝ. සේලයෙන් පරණ වෙන්න වෙන්න. සමාදයෙන් පරණ වෙන්න වෙන්න, බෞස්සුරත භාවයෙන් පරණ වෙන්න වෙන්න ඒ ඇඟ මහාචෛත්‍යයක් වෙනවා. ඒ භික්ෂු ජීවිතයට මහාපුදුම ගරු කිරීමත් සකාාරකිරීමක් සිද වෙනවා. ඉති මේ විදිහේ මේ එකතුව සමඟ බුදරාරන් වහන්සේ මාස තුනක් පුරාවට. අපව දැනුවත් කෙරේ මෙ අවසංස්කරණය අත්තරලා යන් ජාතම් භූතන් ජමක් පාල වනාද, යම පාතුරු භූත වුණාද, ලුජ්ජති පළුජ්ජති එහැමදේම දිරනවා කැදෙනවා. බිඳනවා. මී විදිහට තියෙන්නේෙ නෑ. ඒ පරිවර්තනය වෙලා නැසනවා වෙනසෙනවා මයි. ලෝකාගරු භාග්්‍යතුන් වහන්සේ තත් ඒක උරුමයි. ජ්ජරවත සකටන් ා නන්ද. ැත්න් දිරාගේ කරත්යක් වගේ බුදුබනම අසීතීතිකෝ ආනන්ද බුදුරජාණන් වහන්සේට අවුරුදු වසුවයි හිතේ කාල පරිච්චේදේ අපි හැමදාමමිනිහි කෙරේ උපපත්ති මංගල්ලය ඒවගේ බුද්ධ මංගල්ලේ හැබැ මේ වෙසක් කාලපරිච්චේදේ. පරිනි්භාන මංගල්ලයේ ගැන හිතහිතා ඉන්න කාරණාාවොහොමයි අහවල් රටේ ඔන්න දවසකට දෙ දහක් මැරුුණා අහවල් රටේ දැන් දාදාා ඉක්මවාගයා අසවල් රටේ දැම් පනස්දහ ඉක්මවාගයා කියල මරණයේ පෙවෘති එමාසේ පුරාවට ඇති තරන් අපි හාගත්තක්, මෙහෙම මෙහෙම විපත්ති කරදරේනවා මෙහෙම ලෙඩවෙනවා මෙහෙමයි කියල අපිහාගත්තා. හිදි ඒක ධර්මයටමිනිහි කරලා බලද්දි ඒ වෙච්චදේ හොඳනේ හැබැපිහතුනේ. තුොලෝකාගරු භාග්ගතුන් වහන්සේගේ සමුගැනීම. ඒ වෙසක් මාසේ බොමවාරය අඟහරුවාද දවසක තතාග තෑණන් වහන්සේ පෙන්ුවම් පාණි දුනේ ලෝකේ කොච්චර සලිතවෙන්න ඇද්ද. කොච්චර මැලවෙන්න ඇන්ද. කොච්චර තැතිගන්න ඇද්ද කියලා අපට තේරුගන් පුළුවන්. ඉදින් දැන් මේ කාල පරිච්චේදය තුළ පොසුම්පොර පසලොස්සක පෝය අරමුණු කරගෙන අපට ටිකක් යම් සීලාදී ගුණදහමකට එක් පාසු වෙන්න අර තැතිගැනීමෙන් තොරව, ඉන්න කාල පරිච්චේදේ හැදල තියෙනවා. ඒ කාල පරිච්චේදය තුළ අප උත්සහවන්ත වෙන්න ඕනේ මෙ මිනිස් සාත්න භාවයේ දුර්ලබයි ඒ දුල්ලබ මිනිස් සාත්න භාවේ නිකම්ම ඔහේ නැතිවෙලා ගියෝොත්තින් එයාත්මයට අර්ථයක් ලැබෙනෙන නෑ. අර්ථ සහිතව අපගේ ජීවිතයේ අපි සමුදීමේ සනිටුහන ඇතිකරගන්න යම් ධර්මයක ප්‍රගුණත්වයක් ඇති කරගන්න ඕන. ඒ කාරණාව අප අධිෂ්ඨාන කර ගැනිමු මෙහැම තැනම අට ධර්ම සංඥාතියනෝ. අපි දුරුවල නිසා ඒ ධර්ම සඥ උපදවගන්න උත්සහවන්ත වෙන්නෙනෑමිනී කළ බලන්න. තොලෝකාග්‍රරෝ භාගතුන් වහන්සේගේ බුද සාසනයේ හොඳ හේතු හදාගත්ත බුද්ධශ්‍රාවකය හිටිය. හැබැයි තතාගතයණන් වහන්සේ සම්මක වෙන කාල පරිච්චේදයත් තුළ විවිධ ඉලක් ඇත්තු හභාගෙනකා. දේවත් එෙක්ක අර සිත්කිලිටි වෙච්චගතියක් අපට පෙනෙන්න්නේ දුන. භික්‍ෂූන් වහන්සේ කොහොමද නැත්ත මේ තැනැත්ත කොහොමද බොද ශාසනය අරිහත්වය සාසාකරගන්න මිනී කළ බලන සන්තති අමතිතුමා. ගොඩක් පිංකල අරහත්වෙන් හේතු හදාගෙන හිටි? නමුත් තමන් තමන්ත අරිහත්වේ බෙදල දෙන සාතරුන් වහන්සේ සම්මුඛ වේද්දී බේබද් දෙෙක් විදිට ඇතෙක්ගේ පිට උඩෙ හිටි එහෙු තැනැත්තෙක් කොහොමද රහත්වෙෙන්නේ. ඒ වගේම සමහර තැන්වල සමහර භික්‍ෂු ජීවිත. ගැලපිච්ච විදිහ ගිහිකාලේ ගැලපිච්ච විදිහ කොහෙත්ම ගැලපෙන්නෙනෑ. කල්පස්ථායි ඇරදි විශේෂයකට අන්තර්ගත, අංගුලි මාල ස්වාමින්න් වහන්සේ මිනිහි කළ බලන්න. නිසින් අත්දහන දෝමනම්. ඉඳගෙන ඉන්න. ඒ ආසනය දොවා දෙන පැම්පවා. සුවසේ දරුවකු බිහි කරන්න සමර්තායි. විපතක් කරදරයක් සෙදවෙන නෑ කියන එක තුලෝකාගරු භාගතුන් වහන්සේ බුදුසාතකයක් දෙන්නේ දුන එති ඒකත් එක්ක පිංගතුනී. ඒ ස්වාමීින් වහන්සේගේ අතීත ජීවිතය ගතකරපු කරමය කොහොමද මස් ඇත්්දෙක් වගේ එකින් එක එකින් එක ඇගෙලි අමුණගන සමහාර ඇගිලි පුුණුවෙලා සමහාර ඇගිලි ගැලිවෙලා වැටිලා මැස්සව වහගෙන මෙන මෙහෙව ජීවිතයක් තමයි සම්මකවෙලා තිබ්බේ පින්තුනී. මේත් එක්ක සාන්තනායක සම්මා සම්බදුරජාණන් වහන්සේ බුදු පිරිස ගැනය අන්‍ය ආගෙන්මක පිරිස යම් මතයකුත් හැදවා. එ මතේ තමයි මහා සංගරත්නය කියලා හඳුන් අන්නේ අහවල් පිරිසටද මේ මිනිීමරණ පිරිසද්ද. එහමනැත්ත මේ වගේ හැසරේ මැති පිරිසද්ද කියලා එඇත්තුො දැක්කේහි අගුණ. හැබැයි අපට සත්තුටයි එහෙවූ පිරිස පවා මේ කරුණා ශාසනයයට එක් හසවෙලා සැනසුනා නිවුණා හි අපට බුදශාසනය සැනසෙන්න්න බැරිද. අපට මේ බුදශාසනය නිවෙන්න බැරිද. ඒ කාරණත්තෙක් මේ ජීවිත ගැන සෝපාක ස්වාමින් වහන්සලා දෙනමක් ඉන්නවා. එ සෝපාක ස්වාමින් වහන්සේ විදිහමයි. බලන්න මේ ජීවිත ගැලපිච්චවිදිේ තේර ගාතාවල මුලින් ඉින්වා ස්ෝපාක ස්වාමින්න් වහන්සේ නම යත් අවුරුදු හතයිවයස එය හිටියේ සොහොනේ. අම්මගේ තාත්තගේ එකම දරු. ඉතින් සොහොට මිනිී ගෙනැල්ල පුච්චන ස්වභාවය උද්දුමාතක වෙෙනීලක විපුබ්බකාදී. මෙනිමි ස්වභාවය දැකගත්තා දැනගත්තා. කලකිරීම මැති කරගත්තා. තමන්ගේ යස්මානේම ගිනි කඳන්වගේ සුප්‍රසිද්ධ පිරිස් ගෙනනිවිල්ල ගිනි තියෙනවා. මැරලැ වැටුනා කියනවා අහවල් එඩේ කියනවා. හෙද වෙහෙව් ජීවිතයක් ගෙවන ඒ තැනැත්තා. සොහොනේ පරිපාක කියනවා මේ දියුණුවට නැත්ත වැඩුණ. සොහොනේ වැඩිච්ච තැනැත්තා සෝපාක එවගේම කුලේකට නැත්තං මහා නරකම කුලේ ප්‍රදිච්ච හේතුෙන් අර අපි ප්‍රසිද්්‍යය සම්මත මළමිනිියක ගැටගහපු ඒ තැනැත්තත් සෝපාක කියලා හඳුන්න එෙදුන. ඉරි අවුරුදු හතේදී. සොහොම් පල්ෙක්ගේ පුතක්කවෙච් සොහොනේ. දියු භාවට නැත්ත ඇංඟ ඉතරයි හදදුනේ සිතත් හැදන. භික්‍ෂු ජීවිතයක් කරයක් හසු වෙලා බුද ශාසනයට නතු වුණ. අවරු දුහතෙන් අරිහත්තේ සාස්සා් කරගත්ත තුලෝකාගරු භාගතුන් වහන්සේගේ හෙවනැල්ල ලඟ සක්මං කරන ගමනේ. යම් විමසීමක් කරන්න දන ඒ විමසීම් වලට පැහැදිලිව න පුංචි ස්වාමින් වහන්ස උත්තරෙදේ දෙේතකින්. රජුන්ට සංගෘහාකරපු ඇත්තුන්ට රජු පැරලා සංග්‍රහා කරන වගේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයන්ට ඒ සිංගිති හදවතේ අරිහාත්ත් ගැලපීගිය වච්චනය උපස්ථානයක් සමග තලෝකාගුරු භාගතු නාන්සේ උප සම්පදාව දෙන්නෙ දුනා. එති මේ ජීවිත එක් අහසු කරලාතිේ නොව ඇත්තුන්ට කියවගන්න. ඔඇත්තුූ කියවගන්න නොහන. ඇයිඒ තමන් ජීවිත කවුරුත් හදල දෙන්නේන්නේනේ. මන්ගේ අඩුපාඩු කවුරුත් හදල දෙන්නේ නෑ. මීදුු මහාරහතන් වහන්සේ වැඩමකරාට පස්සෙ. දෙවියන්ගේ ස්සායෙන් දේවානම්පේ තිස්ස මහා රජ්ජුරෝ මීදුු මහා රහතන් වහන්සේ සම්මඛ වෙද්දී. තිස්ස කියන මේ මහාතේර වචනයත් එෙක්ක එ රජ්ජුරෝ අධිකමා්‍ය කලබලේයට පත්වනානෙ මේ ලෝකයේ මේ දීපේ ලංකා වැසි මනුස්සුව අතර විසාරධව ඩිතරව මගේ නමින් ආමන්ත්‍රණය කරන්න කවුද ඉන්නේ. එහෙවූ පෞරුෂයත්තියන කනෙ එහෙම ඉහල කෙනෙක් කවුද ඉන්නේ කියලා මත් දේශයෙන් උඩකුකමකින් හැරිල බැලුව ට පස්සේ දැක්කේ කෑලි කෑලි වලට බිඳිච්ච සිවුරු දරාගෙනන්න ශ්‍රමණවේශයක්. විමසීමක් කරන්න එදනා ඒ චින්න බින්න පටධාරී තැනැත් නුබ කෞුද මට මගේ නමින් ආමන්ත්‍රණය කරන්න ඒ වෙලාවේ මේ මිහිදු මහාරහතන් වහන්සේ දැනුන් දෙෙන්ඩෙ දුනේ මහරජ්ජරුවනි අපි වගේ භික්‍ෂූන් වහන්සේලා පාපිසින බිස්ස නැත්තං පාපිස්නාව මහා බ්‍රක්්මරාජා මුදුනෙන් ඉලි අරගෙන යන්නේ හත්හවරදි සාමනේර ස්වාමින්න් වහන්සේ නමක්ත සදදෙව් රජුරූ පවා සේසත් දරාගන දෙවුලොව තැතිගන්නන්න තරන් දක්ෂ වියක්තයි මේ බුදු සවවන් බුදු පොතුන්. එනිසා ඔබ මේ පොඩි යොදුන් සියක වට ප්‍රමාණයට අධිපතිත්්‍යය දරාගන ඔච්චර උඩුගමෙන්න්න හොඳනෑ. තතාගතයණන් වහන්සේගේ ශ්‍රාවක අපිමයි කල දැනුන්දෙ දිතමයි ඒ රජුගේ. ඇර මානනී ස්වභාවය සොදදෙවෙලාගේ. එතින් ඒ කරජ්ජුරෝ තමන්ට අරිහත්වය බෙදල දෙන, තමන්ට රහත්මග කියා දෙන මහා උත්තම අණන් වහන්සේව පලින්ම දක්කේ චින්න බින්න පටධාරී ශ්‍රමණය කියන මෙන්න මේ දැකුමේ අපේගේ පැමිණීම. ඇත්තුමනී කළ බලන්න. අපිට එහෙම කටකැඩිච්ච කතා කියන්න අපේ දෙමවපේට දුන්නේ නෑ. යටත් අස්සයෙන් උද්දහසික ච්‍රාවෝක ප්‍රතිමාවක් ඉදිරයේ වේවා බුද්ධ ප්‍රතිමාවක් ඉදිරයේ වේවා අපට එවිදිට හැසිරෙන්න්න අපේ මෞදධමපයෝ ඉඩදු එනෑ දැම් දරු පිරිසොහොඳයි අතීතේ සමහර සිද්ධස්ථානවලේ චිත්‍ර ඒ ගෙනගන්න ළමයි විකෘති කරලා. ඉතින් දැන්නම් ඒ මට්ටමට මේ දරුවවෙල්ලැනෑ උගච්කමක් තියෙනවා මේවා අපේ අතීත දායාද කියන සංඥාවන්තියනවා ඒත් එක් ගෞරය නැතැත් ඒවට හානි කරන්න මෙනි මේවිදිහේ අපේ ආත්මය ගැන මිනිහි කළ බලද්දි අපි කවදක්වත් බුදුරජාණන් වහන්සේ කෙරරි අපේ ජීවිතයටම තරහැම් බලලනෑ. එවගේම ශරයුත්තාදී මහා රහතන් වහන්සේලා කෙරෙහි අපි තරහැම් බලලනෑ. මේ ධර්මයත් එක්ක අපි නැවත උත්සාහමන්තයවනා මිනිහි කළ බලන්නකු පිප්පෙලි මාාවනුවකුතුමා. ලෝකාගරුව භාග්‍යතුන් වහන්සේ සම්මක වෙලා මුළු හදවතින්ම එකඟ සිතින්ම දැනුන් දෙනම් ස්වාමීනී වහන්සේ මගේ සාතරුන් වහන්සේ වන්න කියලා. හෙත් පෙත් නැති කනුවකට ඒ වචන කීවානං ඒ කනුව පුපුරනවකි. දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත මේ දෙවිමිනිස් ප්‍රජාව තුළ යම්ම කෙනෙක් ලඟට ගිහිල්ලා. මේ වචනටි කිවවා නම්. වහන්සේ මගේ සාතරුන් වහන්සේ කියන මේ වචන ටික ඒ පිප්පලි මානෝකතුමාගේ මකින් හැලුනා නං එයාට ඉන්න බෑ. යාගේ හිස ඉදිච්ච බෙලිගෙදයක්හඳෙන් නටුවෙන් ගැලේවෙලා බිමට වැටෙන වගේ ඔලුව ගැලි ලා බිමට වැටන. එහෙම නත් කෑලි කෑලි හතකට ඒ හිස පුපුරලා යනෝ. එතවට බලන්න තමන් වහන්සේ මේ කාශ්‍යප ස්වාමීන් වහන්සේ මොන හදවතකින්ද තුලෝකාගරු භාගතුන්හන්සේට පැවරේම සිද්ධ කරේ. ඔබහි මගේ සාතුරන් වහන්සේ කියලා. ඒ පැවරේම කොච්චර අව්‍යාජද. කොච්චර අවාකද කොච්චර එකඟ සතකින් මුළු හදවතකින්ම කරාද කල ඔඇත්තෝ ටිකක් විවේ කියව අල්පනාක්මල බලන්න. ඇදි මේ විදිහයේ මේ ශ්‍රාවක පිරිස අතරේ. ඒතවත් එ එකක ස්වාමීන් වහන්සනමක් හිෙටියා ඒ ස්වාමන්හන්සේ බොහෝ දුරට ඔය ඇත්තුංග මොඩලේ. එහෙව නැත්තැන් මේ කෙලෙස් සහිත මොඩලේක අතීතේ ගොඩක් පින්කර කල්ප පනස්සාහතකට පෙර සක්විති රජ කෙනෙක් වෙලා හිටිය ඒවගේම කල්ප අනුවකට එහා විපස්සී භාග්්‍යතුන් වහන්සේගේ බුද සාාසනේ විපස්සී බුදුරජාණන් වහන්සේට විශේෂ මල්පූජාවක් සිදකරා ජරලා එ මල්පූජාකිරීමේ පින අරගන සස්සර ඉහල හල තලවල උපපත්වලා බේසිදු කර ගත්තා. එයට පස්සේ මහා මායා දේවිතුමේගේ පපුතු මහා බ්‍රක්්ම රාජවරුන්ගේ රන් දැලට එක් අහසුවේ මස් සමඟ එහෙමත් නැත්තං සතරවනන් දෙවි රජවරු අඳුන් දිවිසමින් පිළිගත්තට පස්සේ. මනුස්සෝ මනුස්්‍යයන්ට හැකි මහා දුහූල් වස්තරයකින් පිළිගත් අඩ පස්සේ සත්පයවරක් උතුරුදිගට ගමන් කරලා මමයි මේ ලෝකයේ අග්‍රස්ථානය ඉස්පර්ස කරන්නේ මමයි ලෝකයේ මේ ලෝකේ ජේෂ්තත්වයට පත්වෙන්නේ මම මේ ලෝකයේ ශ්‍රේෂ්ඨම භාවයට පත්වෙනවා කියලා තවන්ගේ උපතේ නිමාව නිල වසයෙන් විශ්වයටම දැනුන් දෙෙද්දී ඒකත් එක්කම මේ මහා පිනැති තැනැත්තාගේ උපත්තිලාබේ රජගානගරයේ සිද්ධ කරන්න දෙවුලුවෙන් චුතිය හදාගත්තා. එතවට මිනී කළ බලන්න මේ බුදුපතත් එෙක්ක එතෙක් කල් දෙවුලෝ වාසය කරපු මහා පිනැතිෝ මහා සැදහැතිෝ විශාල වසයෙන් ඒ අවට උපපත්තලාබේ සිදුකරගත්තේ තමනො. අන්තිම ඇග නි බුදසාාසනයෙන් කියවගන ඒ ඇඟ අතෑරලා නිවන සාසාක් කරගන්නයි. එද මේ තැනැත්තත් අනුවෙක් කල්පයකට ඇත් අතී්‍යය විපස්යාදී බුදුරුන්ගේ බුදුසුන්හි පින්පුරාගන එන ගමනේ මේ බුදධශාසනයට එක්කාසුනක් හැබැයි. මේ පින්කංවල ස්වභාවය අපට හිතාගන්න බෑ. එක තැනකදී. එක තැනැත්තියක්. පිංකරලා පාර්තනා කරා වැරදි පාර්තනාවක් ඒ වැරදි පාර්ථනාව තමයි. හැම පිරිමියෙක්ම සමහරවෙලාට තමන්න්න ප්‍රශ්නතියෙන් නැති තමන් කෙරෙහි පිරිමින්ගේ ආදරය අඩුුවත්තියෙන් නැති. පිරිමින්ගේ සනෙහවන්තකමේ දෝසයක්ත් දකෙන් නැති. එනිසා පිංකරලා පාර්ථනා කරා හැම පිරිමියෙක්ම මාකෙරෙහි උනුවේවා මාකෙරයේ සනය උපදීවා ගෙනමි පාර්ථනාව පිහිටවා ගත්තා. ස ඒ පින් පලත් එක්ක හි මිනිස්සු මේ ඉස්ත්‍රියාව කෙරෙහි ප්‍රාජ කුමාරිකාවක් මේ රාජ කුමාරිකාව කෙරෙහි ලෝලබාාවඩ පත් වනා අතපය කැපුුවත් ඒ තැනැත්තිය දැක්කහම යන්නැතුූ හිටියා ඇත්තු දන්නවා. ලංකාවත් එහෙම කුමාරිකාවක් හිටියා චිත්‍රවා කියන කුමාරිකාව හිදේ චිත්‍රව කියන කුමාරිකාව දැක්කහම මනුස්සුන්ට මනස විකෘතිය වෙලායනවා ඒ නිසාමයි උම්මාධභාවයට පට්කරන සමර්ථ නිසා උම්හාද චිත්‍රා කියලා හඳුන්න්නන්ෙ දුනේ. එදේ තැනැත්තියට ආරක්‍ෂා සම්පාධනය කරපු අමාත්‍යවරේ අතින්ම ඒ වැරැද්ද සිද්ධෙවෙන්නේ ඒ තරන් එෙදේ සසර පින්කරපු ඇත්තු. හැබැයි පින ඉලක්ක ගතව යොමුකර ගත්ත නැත්තම් මේ වගේ අවාසනාවන්ත සිද්ධි සිද්වෙ වෙනවා. එදා රාජකුමාරිකාව බේරගන්න බැරිවුණා මේ තැනැත්තිේ නිසා මේ රට අවුල් එන්න දෙන්න හොඳ නෑ. එහැම හිතලා ඒ තැනැත්්‍යව ඝාතනය කරා. ඇහි බේරගන්න බෑනි. එනිසා සමහර ඇත්තු හා මෝඩ පාර්තනාවන් සිද කරනවා. ඒ පාර්තනාවන් ඉෂ්ටවන කාලයට අඳුරු විදදිහේ ජීවිත ගෙවන්න සිද්ධ වේවි. ඉතින් මේ මල්පූජාකරීම ශ්‍රේෂ්ට පිංකමක් හොඳ අවස්ථාවක් ඒ මල්පූජාකිරීමේ පින අනර්ථ උපදෝුවන ගතියක්ත් තිබ නිසා පැරණි ආචාරෝරු ඒවගේ නිවන එක් අහල්සු කරලා තමයි නැවැත්තුවේ. පුප්පං මිලායාති යථයිදම්මේ මේ මල් මැලවීම යතා ධනමතාවයක් කායෝතතායාති විනාශභාවන්, සරීරය වනාහිද විනාසත්වයට පත්වෙනවා කියලා. අර හොඳදේ රාගේයට එක් අහසු කරගන්න දෙයින් නිර්වාහනය සාසාකරගන්න මඟ පාදගත්තා. නමුත් මේ මේ ස්වාමින්න් වහන්සේහහිම කට උත්තාත් සම්පාධනය කරගත්ත ස්වභාවේ දැක්කනෑ ජීවිතේ සසරපුරාවට සුවවෙෙන්ද දවලොව සැප පරිහරණය කරන්න දුනා මනුස්සලෝක උපත්තිලාබේ සිදු කරගත්තේ මහා රාගධික කෙනනෙක් පිදිට වැරැත්්දක්මයි කරේ ජීවිතේ වැරදි පැත්තෙම්මයි ආරම්ම කරන්නෙ දුනේ වැරදි කාම සේවනේ බොහොමයි මෙයාදී හේතු ගොඩා කදාගන වාසේ කරන්න දුනා. හරුණ භාාවයට පත්වීමත් සමඟ තව කෙනෙත්ත දුන්න දනුවමකින් සංවයගයට පත්වෙනවා. ඒ තමයි පරබිඳිඳක් කරා ගමන් කරන්නඩ දිච්ච වැරදිකාර මනුස්සේ පහරපිට පහර තලමින් රාජපුර සෑන්විසින් දනුවන් දෙමෙන් මරණය කරාගෙනයන ගමනේ මේ තැනැත්ත මහා සංවයගයට පත්වනාා. මේවා මේ ලෝක වජ්්‍ය වැරදි. ලෝකේ විසින් ගරිියාවට පත්්කරන වැරදි. ඒ වැරදි මගේ ආත්මේ නැවත ඉස්පර්ච කරන්න හොඳ නෑ. මං මේකින් බේරෙන් අවශ්‍යයි. ඔඇත්ත බලන්න දැන් තමන්ට හොඳ ඉලක්කෙන් නැති. අතීතේ ඔඇත්තු මෙිනහි කළ බලන්න. එලියට වච්චන්නේ පහිලෝ. ය මරණේයට ආවැඩීමක්ලු හැබැයි. ඔඇත්ත තේරුන්ගන්න. සමහර වෙලාවට නිරේගැන කියද්දි. අපාය ගැන කියද්දිී. වක උර චක්‍රමාලය කියලා යමක් තිේරෙනවා. එවර චක්‍රමාලය කියනක තමන්ට පේන්නේ. ඒ ඇත්ව නිකං කතාවට කියන්නේ මට මේ උරචක්‍රමාලයක් එල්ගෙන ඉන්නෙ මං බුදුම කරුමයක් කියලා එහෙව එකක් නෙවේ. හෙදේ මාලය තමන්ට ලස්සන දර්ශනීය වස්තුවක් විදිට පේනවා. ඒ පෙනෙන නිසා තමන් අහනවා ඔබළඟ ලස්සන මාලයක් තියෙනවනේ. ඒ ඔබට පැයිනම් මට දෙන්න කියලා. එදේ ඒ කරට දාගැනීමත් සමඟ එක කැරකෙන්න්න ගන්නවා. එක තියෙන්නේ මේ බ්ලේට්ටල වගේ? බොහම සවුන් තල දැලිපිහා තල වගේ බොහොම සවුන් තල එදේ කැරකන්න ගත් හම කරම වේගයත්තෙක් ඒ කැරකි කැරකී දෙපතුළේ ඉදන් උඩටත් උඩෙේඉඳං දෙපතුලටත් කැරකෙනවා. හම කැපි කැපී අනවා කර්මය නිසා එඇත්තු මියයන්නෙ නෑ. ඇදි තම බලහත්කාරයෙන් තමයි ඒ මාලේ දාගත්තේ. දැන් ඔය ඇත්තු හිතනවා මමනංඒක දාගන්න නෑ කියලා. දැන් බලන්න අර පිටරට ඇත්තුන්ට. දන්න පාකිව මේ වෛරෙසේ ඇඟට ඒවකිව මැරේකිවවා ඒ ඇත්තෝ බලන්නේ මූඩ භාවය මරණේ පි මරණේ දැකදැක ඒවට තමක් විවර වුණ ඔන්න ඒ ක්‍රමය බුදසාාසනී තියම කාමාවච්චල දේවතාව කෙනෙක් මේ කප නහසිද්දී ඇත්තන් කල්පේ විනාසත්වයට පත්වෙෙද්ද අන්තක් කල්පේ විනාසත්වයට පත්වෙෙද්ද දැනුන්දීමක් සිදකරනවා දිනහතක්ගේ තැන ඒ මර්ග සංවරසාාවක් වහිටවා. ඒ වැස්සට තෙමෙන් එපා බේරලා ඉන්න එතැකෙන් බේරෙන පිරිස දීර්ගාාව සොපදවන සමර්තායි කියලා. මේක පිළිගන්න නෑ මිනිස්සු. මේකආදහන්න නෑ මේක විශ්වාස කරන්න නෑ. හැවැ කීප දෙනෙක් විශ්වාස කරනවා. ඒ නුව නැති ධරමයට කැමැති කීප පිරිසක් විශවාාස කරනවා මේක ඇත්තක්වේ නඕන. ඒ ඇත්තෝ තව කෙනෙක්ට පේන්නේ ඉන්න. තවෙනෙට පේ නැතුව. වෙනම තමන්ට ආහාර දිනහතකට ඇතිවවෙන්න සම්පාදනය කරගන්න ගල්ලෙන් තුලවාසය කරනවා. හෙතිම් මේ වරුසාාව අම්ල කර වැස්සක් කියනවා ඇසිට්ු අර්රසාාවක් කියයනවා. එරේ වැස්ස වැටනව සමඟ අනික්්‍යෙනාව මුෙක් විදිහට පේනක් කියයනවා. මේ අපේ අතීතයේ විශ්වාස කරේ නෑ මෙහෙම කරම වෙන්න පුළුවන්ද කියලා. නමුත් දැන් එකින් එකට සමාන ජාතිී, එකින් එක ලීලෙහි අද්දී මේ අපට විශ්වාස කරන්න වෙනවා පින්ගුතුන්. මෙවා පේනවා. ඒ සමඟ ඔවුන්ට අවුදත් පේනවා. තමන් ඉස්සරහා තමන්ගේ වැදූ මව මෙක් විදිහට පේනවානම්. තමන්ගේ සහෝදරිය සතෙක් විදිහයට පේනවානම්. එතවට ඒ තැනැත්තටත් පේන්නේ අනික්ඛනාව සත්තුරෙක් විදිහට එති මේවා සාමාන්‍ය ජාතිනෙ අපේහිත් පරිවර්තනය වීමන් සමඟ දැම් බලන්න විදේශ ගතවල තැන්. අපි හින්දු ජාතිය එමනැත්තන් අපි භාරත ජනතාව. ඔ ඇත්තෝ පකිස්ථානයේ වාසය කරන පිරිස. හද මේ දෙ පිරිස අතර සමාරයවෙලාට ඔවුනෝන් විනාස කරගන්න හැඟීම් පහල කරගන්න ඒ මනුස්සෝම මනුස්සවෝ විනාශ කරගන්නවා කපාගන්නව කුටාගන්නවා. සමාර සංඥායපු දුනහම මේකයි විමුක්තිය මේක විතරයි පවතින් ඕනකනේ සංඥාවත් එෙක්ක. එ ඇත්තෝ, බෙලිපල දානවා සමූහ වසයෙන් ඝාතනය කරනම් මේක තමයි ක්‍රම මේක තමයි විමුක්තිය කියෙලා හද මිනිස් සඥ්ඥා පැමිණීමත් සමඟ. ඒ සංඥාවන් සමඟ කොච්චර වේසන මිනිස්සු සිද කරනවද. මෙනි මේ වගේ තවන් ඉස්සරයි ඉන්න කෙනා පිළිබඳ විකෝෘති සං්ඥාවක් ඇති කරලා දුන්නාහම ඒ සං්ඥාවෙන් ඇත්තු විනාස කරගන්නවා. හද මේවත් එක්ක අපට තේරෙනවා අපට උපකල්පනා කරගන්න පුළුවන්. අපා ඒ ස්වභාවේ නැත්තම අකුසලයන්ගේ ස්වභාවේ අපි බලහත්කාරයෙන් අපේ ඇඟට දාගන්නන්නවා. හර දැම්මී තියන වෛර සපී පොඩිදය යිලූ කරන්න තියෙන්නේ. ඒ පොඩිදේ තමයි අස්සාස ප්‍රශහාස පරිස්සමට ක්‍රැකගනයක කරගන්න. එවගේම අත්කකුල්ටික පිරිසුදුව තබා ගන්න අදක පිරිසුදුව තබාගන්න. බලන්න අතීතියේ අපිේ මෙ නත්තෙ ෆෙම් ග අනිවිල ඔස් සේ දැනුදදුන්න. කායන සංවරෝ සාධූ නැත්තැන් කයින් සංකොරුවීම මැනවී කියන බුද්ධ වචනයත් එෙක්ක අද මෞධමපියෝ එකඒ එක තාලෙට පිට රටතාලිට උඩ රට තාලිට පහත රටතාලිට මෙ අසංවර කරගන්න ක්‍රමය හොඳනෑ කියලා. එ වගේම රහතුන්ට තින් ඕන ඥාන රහතුන් උපදෝගන්න ඕන ඥාන අපි අපේ සාක්්‍රියදාගන ධූර දක්නය වේවා දූරකතනය වේවා ඒත් එක්ක සේලේකින් සංවර නොවේ මේ යන ගමනේ කෙළවර ගැන අපි ඉගිදුන්නා. එති මේ කාරණ ඔඇත්ත ජීවිතයට ගලපලා බලන්න. අපි අද හිතනවා මේ දේ මංකරන්න කෙල ඔය දේමයි අපි හැමදාමකර. නැතිදේ ගැන ඔහත්තු ගොඩක් උත්සාහවන්තයි. බුදුරජාණන් වහන්සේ හිටියා නං මම් මහන වෙනවා. බුදුරජාණන් වහන්සේ හිටියා නං මම, ඒ භාගතුන් වහන්සේ බලබලා භාවනා කරනවා පනෑරලා මෙහෙමයි මෙහෙම ඇකිල අපි නැති ජාති ගැන හිතහිතයින්න. බුදුරජාණන් වහන්සේ හිටියානං ඒ කාලෙ. අපිත් හිටියානන්ගේ භාගතුන් වහන්ේ හිටපු කාල කියලා ඔහත්තු ගනන් අදනවා. මේක පිගතුනි තමන්ගේ නුවන මදිකන. තමන් ජීවිතතයේ වර්තමානයේ ජීවත්වෙන්න. වර්තමානයේ අථාර්ථවාදීව මනසිං හිතන්න උත්සාහවන්ත වෙන්න. අපි හැමදාම දැන් ආය කාලෙකි දිකියාව අනාගතයේ පිරිස්කියාවේ අපිට නං ඔය වගේ රටවහල තිබ්බනං මාස දෙකක් විතරාගේ මේ විදිහයේ ගෙදරට වෙලා ඉන්න තිබ්බනම් ඔහත්තු එහෙමන කිවී අතීතයකිව කවදද මේ නගරයේ නිදහස් වෙන්නේ කවදද මේ කර්මාන්ත ශාලා වහන්නේ මේවා මේවා වැහෙන්නනම් ඒව වැැහෙනනෙව අපි මැරෙන් ඕන අපි මැච දවසට තමයි මේකින් නිදහස්වෙන්නේ මේ ගමන හැමදාම යායුතුයි එක නවත් අන්න දවසක් නෑ ඒ මැසින් නවත් අන්නන්නන් අපි මැරෙන් ඕන ඒ කර්මාන්ත වහන්න නම් අපි මැරෙන් ඕන එතකොටඒ කර්මාන්ත දෝනා නමුත් අපි නෑ කියලා ඔයිද කොච්චර සිතවිලි හිතහිතා හිටියන්න හැබැයි ඒ තමන්ට මෙක් අහසෝන ඒ අහසවේ සමඟ වැඇත්තෝ හිතුවේ කවදද මේ වාරින්නේ කවදද අපි වැඩ කරන්නේ ඒ මේක තමයි මිනිස් සිතේ ස්ොභාවේ. චපලයිලු. ඒ චපලක මේ හැම හැඩයක්ම ඔහත්තෝ දැන් දැනකයා ගත්තා. මිනිස් ජීවිතයක සාමාන්‍යය මිනිස් සමාගමකටවෙන්න ඔඕන්න ඇති ගොඩක් ජාතිය අපට වෙලා තියනවා. මහා යුද්ධියක අම්ම තාත්තා වෙනවෙනම ගිහිල්ලා එනකම් විශ්වාසනෑ. එක්කො තාත්ත ඉතිරිවේවා එක්කු අම්ම ඉතිරිවේවා දරුවන්ට කියලා වාහන දෙක්ක ගියපු. ඒහෙම යුගයක් තිබ්බ කොයි වෙලාවේ බෝම්බයක්පු පුරාවිද ඒත්තුො ඇත්තු මරණය ගැන ලොකු සංඥාපදෝගත්තය නෑ එතකනු බේරෙන්න්න හිතුවේ. එතනින් පස්සේ. අභි අහලවත් නැති මහා සුනාමයක් ඇවෙල්ල ගස් බෙනස්සේ පඳුරුවස්සේ ජීතය හේමම කුණු වෙවී මැරිමැරී තිබ්බ. ඒකත්ත පේඇස්වලින් මෑත බාගේ පිරිස්සයෙන් අපි දැකගත්තා දැනගත්තා. හිට පස්සේ නැවම පුදු පුදු වේසන වැැත්තු මිනී කළ බලන්න අපේ ජීවිතයට එක්කාසුවච්ච ජාති දැම්මින් හා බයන කළෙඩ තවත් මොනොවද ඉල්ලන්නේ කල කෙරෙන්න්න. තවත් මොනොවද ඉල්ලන්න අපි ධර්මේට එක්කාස වෙන්න. මෙතැක නුත් අපිට ජීවිතයේ ධර්මයට ගලපගන්න බැරිනං. ඒ ජීවිතයේ නිකම්ම මීදිලායාාවේ. ඒක ාර්ථය සම්පාධනය වෙදන. ලෝකේට අපි අර්ථහෝනට වැඩිය අපේ හිතටයි අපේ ආත්මිටයි අපි අර්ථහොයාගන්න ඕනේ.ඉතින් සංවේගයෙන් සංවේගී භාවයට පත් නොවේ තැතිගන්න ඕන කාණාවලින් තැති ගැනීමට පත් නොවේ මොකදද මේ යන ගමන කෝ හාසෝ්‍යමානන්තුෝ. මොකදද මේ ආහනන්දේ. මොකද මේ හින්හාව. මොකදද මේ හොයෙන සතුට නිච්චම් පද්ජලතය සති. න්තර අපි හැම දෙනාම දැවිදැවීවාසය කරන්නේ. එතෝට දැවන ආර්මභාවටම අසුභේ ගැන කියන නොනමික තමයි ඇත්ත අපි හැමදාමි හිතුවේ ඒක මට නෙවයි. එදාට මං විසද ගන්නන් කියලා. අර මනුස්සේෙක්ට සිද්ධ වෙච්චදේ. ඒමනුස්සයාට දොරට පාලක මනුස්සේ ආපදාවගිදී ගන්න මහා කාන්තාාරයක සල්ලි වගේයක් හංගල තිබ්බ කහවනුුවටයි හංගල තිබ්බේ. ඉට පස්සේ රජ්ජුරෝ සීමදුරු කවුලයෙන් බලානිද්දිී. බිරින්ද නකත්තුස්සවේට වස්තරනෑ කියලා අන්ඩනව යානද්‍ය ආදරයේ ඇති වෙලා මුන් දැට මංම දෙන්න පැයි කියලා. අර වැලිකතරේ හිනැහි හිනැහි සෙරෙප්පු දෙෙක්කුත් නැතුව ගමන් කරනුවා අදැකලා ගෙන්නලා හේතුව හාලා ඔබෝ කකුල් පුච්චගන ඔය වැලි අස්සේ. යන්න ඔන්න කහවනු අටනේ ඒ කහවුණු අට මම දෙන්නම් කිව්වා රජ්ජරුවන්ට කිවවේ රජ්ජුරුවනි මට මේ කහවුණු අටත් දෙන්න මමා අරකත්ජන්නම් කිවා කහවුන සීයත් දෙන්නම් කිව්වා ඔබේ ඒ අටගන්නපා මං ඒ කහවුන සී අත් ජන්නන් අරටත් ජන්න කහුණු ලක්ෂයක් දෙන්නම් කිව්වා ඒත් ඒ මනුස්්‍යයා කිවවේ මේ කහවුණු ලක්ෂෙද් ගන්නන් අප රාධන අරාට වනස දන්නන්නේ නේ අයට අතහරින් ඕනු නිසා තමයි මෙතන ඒ අටත් දෙන්නම් කිව් එතකින් නැවතුන්නෑ සීත් දෙන්නන්කෙ ඇතකින් නැවතුන් නෑ දහත් දෙන්නම් කිව්වා එතකින් නැවතුන්නෑ ලක්ෂයක් දෙන්නන් කිවවා එතකින් නැවතුනේ නෑ ඒ ලක්සෙත් ජන්නම් අරටිකන් ගන්නන්. ඔහත්තු වගේමයි. ඔත්තුොත් එහෙමයි. නවතින්නේ? අපට සංඥාපිට සංඥා දුන්නත්. අපි හැමදාම නැති සංඥාවත් දැම්මිත් තියෙන කහවුණු දාහාරගෙන යන්නැතුව අර ඈත තියෙන කහවුණු අටගැන හිත හිතා සිටවිලි හිත ඉතායින්නවා. වන්දුරත්තේමයි. වඳුරෙක් මුන් අහුරක් අරගෙන ගහකට නගෙනවා. එක මුං ඇටයක් වැටෙනවා. අර අහුරම විසි කරලා වැටිච්ච මුන් ඇටේ අහුලන්න දූගෙන ගියා. මේවා තමයි අපේ ජීවිත. මෙව තමයි අපේ කතා? ඒ වඳුරට වෙච්ච ජාති වෙලා විවරයි හැබැයි ඒ ක්‍රමය ඒට විඩේ වෙනස් විුද්ියකට අපට වෙලා තියෙනවා. අපේ හැමතිස්සේම ආපු නැති දේවා ගැන පාර්ථනා කරගන කතා කරකර ඉන්නවා හැබයි ආපු ජාති ගැන ඒක සාටක බමුණා අද නෑ හැබැයි අපිට එක සලුවද තියෙන්නේ ඒ ඇත්තෝ ඒ දුප්හත්තාත්ම භාවයෙන් ගත්ත වැඩ අපිට ගන්න පුළුවන්ද මේ භික්‍ෂූන් වහන්සේ නැත්තම් මේ රාග්‍යත් එෙක්ක පිළුන්ගහපු ජීවිතේ තේරුම්ගත්ත නැතිමේ තැනැත්තා තමන්ගේ මොඩලේ කෙනෙක් තමන්ගේ ක්‍රමය කෙනෙක් රාජ දණඩනයට අසුවෙලා මරන්න ගෙන අද්දී තමන් ඇැතිගත්තා. ඔයතුොට ඒත් තේරෙන. ඒ තමන්ටම එන්න ඕන තමන්තාවට පස්සෙ බන්ධනාගාර්ගත වෙද්දි ජීවිත අහිමි වෙන්න වෙද්දී. මයි නැවත සෝදානන් වෙන්නේ නැකිටලා ආපව වෙන්න. හැබයි ආවත් ජීවිතේ මැරෙන්න්න ගිහිල්ලා නැවත සක්‍රය වුනෝතිෙන් එතකින් නැවතත් අර පුරුදු පායමයි ඔඇතු ගමන් කරන්න. එදි මේ තාක් කල් ඔහැත්තුන්ට සුගතියක් නෑ දැන් තේරෙනවද තුලෝකාගරු භාගතුන් වහන්සේ මේ නිය පිටට පස්්ටිකක් කරගෙන මේ මහා පෘතිවිත් තලය හා සමාන මහා මියගේ සෙනකකගෙන් මහා මියගේ පිරිසකගෙන් නැවැත මනුස්සලෝක උප්පත්වෙ ලාබේ සිදුකරගන්න මේ නියපිට තියන පස් හා සමාන ස්වල්ප ප්‍රමාණයක් පමණයි එතකොට ඔ ඇත්තුෝ හැමතිස්සේම හිසේ තියාගන්න ඕනේ. මහා පොලව හා සමාන මහා පි මියගේ ඕතිං. ඒ මේ යන පිරිසත් එක්ක සුගතියේ ඉපදන්නේ නියපිටට ගත්ත පස්සා ස්වල්ප ප්‍රමාණයක් පමණයි නං තමන් කොයි කොටසට දේ නෝනේ. මේ නියපිට තියන පස් කියන කොට්ටාසේටද එහෙමත් නැත්තං මහපලොවහාන් සමාන කොට්ටාආසයටද. හොදට අව්‍යාචව විවෘර්ත මනසිං විවේකීව කල්පනා කර ලබලන්න එතවට තමංව තමන්ට කීවගන්න පුළුවන්. මේ භික්‍ෂූන් වහන්සේ බුදශාසනයට එක් හස් වෙලා ලස්සනට අතුගෑ ලස්සනට කොට්ට ඇන්ද ඇතරින් නමල තබන්නේ දුන. සියලු කටයුතු ලස්සනයට සම්පාධනය කරන්න දන ඇයිඒ. ඒ රාගයට කැමති ප්‍රියමනාප භාවයට කැමති ප්‍රභාවයට කැමැති ඒ කැමත්තත් එක්ක. භික්ෂූන් වහන්සේට නමකුත් එක්ක හසයන ප්‍රමිණීය විහාරී රහ රමණීය විහාරි එකන ලස්සනට වේර පවත්තාගණන භික්‍ෂුව.ඒ ලස්සන තිබ්බේසි අදැ ඇති බාවේ නිසානෙවේ. එ ලස්සන එක් අහසු කරේීම රාගය නිසාමයි තමන් මල් පූජා කර ල පින් කරගත්තාට. එ පිනේ සංවේග ජනක කොටස් මතු කරගත්තනෑ පුරදු කරගත්ත රාගේමයි ඒ රාග්‍යයක්ත් එක්ක මනස ගැලපී ගලපි. රාගේ නිසාම තමයි අරව අලස්සන සුද් පර්ත්‍ර කරන්න එදන. ඔයඇත්තුෝ මේවා ජලිහිතල බලන්න. එතැනින් පස්සෙ පිංහතුනේ මේ භික්ෂූන් වහන්සේට රාගය වද දෙන්න ගත්තා. යම් තැනකදී මේ රාගයට පැරදෙනවා. ඒ කියන්නේ තමන්ගේ මේ කෙලේස ස්වභාවය තමාගේ සරීරය රක්කරන්න දෙෙදනම්. රාගයෙන් රත් එච්ච මේ භික්‍ෂූන් වහන්සේගේ අරිහත් දජය කෙලෙටි වුනා. කිටත් එක්කම මිනී කරන්න දුනම් මේ සැදහැතිෝ ඉසේ කරේ තියාගෙන ගන දානේ. වලඳන මම. මේ විදිහට මේ අරිහත් ධජය රාගයෙන් කිිලිටි කරන්න හොද නෑ. මේක මහා වැරද්දක් මට පින නැතුව ඇති ඔඇත්තුන්ගේ මොඩලේකි වේකයි පැත්තු පොඩිදේත් අන්නේ මට රහත්වන්න පින නැතු ඇති මට හිතහදාගන්න පින නැතු ඇති මට පින්කරන්න පින නැතු ඇති. ගේ අවාසනාවක් ඇති මේක මහා කරුමයක්නේ මේක මෙහෙමයි මෙහෙමයි කියලා එහෙම හිතනෙක අපේ ස්වභාවේ ඇති මේවා කණ්ඩනය කරගත්ත මෙවා බින්දනය කරගත් පිරිස්තමයි සරහට යන්නේ සමහරවෙලාවට මේ ධර්මයෙන් සිසිල් වෙච්ච ධර්මයෙන් උද්දහමයට පත්වෙච්ච ඒ ඇත්තෝ ඇත්ත ඉන්න තැන ලස්සන කරගත් ඇත්වන්ට හා ලස්සන බුද්ධමඉන්දර වන්නේ සමහර එලවට කාර්ඩ් බෝඩ් පෙට්ටියක් ඇති තමන්ට තමාගේ බුදුරජාණන් වහන්සේගේ බුදු කුටිය හදාගන්න මෙනිස් විසිතුරුයේ කියලා මධ්‍යසාර පවා කලවන් කරලා හදන හොඳ කේක් වර්ගතියනවා. ඒ කේක් පෙට්ටියක් ඒ අයට එරාගේට හේතු හැදවාට තමන්ගේ තු ලෝකාග්‍රවූ සාන්තනායක සම්මාන් සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධකුටියට ඒ ප්‍රමාණවච්චයලා ඒහෙම හදාගන්න පුළුවන්. එට පස්සේ තමාන්ට මහා විසිතුරු කාාද්‍ය භෝජ්‍ය, කලඹොන ජාති පූජා කරන්න නෑ. එවුනට ඒත් තියෙන දේ ලද පමණින් පූජා කරද්දි එවැනි විසිතුරු ජීවිත අතීතිය තිබ්බා අදත්වයනවා. ඒට ඉඩෝ නපි. ඒට අමුතු කාලයක් අවශ්‍යත්න. තමන්ගේ සිතිවිල්ල පමණ අවශ්‍ය. ඌමනාව පමණයි අවශ්‍ය. එව ඇතුුවටත් ඇඩිය ඔඇත්තු ජීවිතය හිතපු නැති ජාතිය කවදද හිතුවේ ගුවන්්‍යානාවක් ගමන් නොකරන ස්වභහාවයට මේ ජාතියන්ත්‍ර ගුවන්තොට පළ පත්වේවි කියලා. කවදද මේ එකක්වත් හිතපු නැති නැත අචිංචි තම්පි භවති නොසිතපු ජාති කුච්චර. න්ට සිද්ධ වුණාද එතවට න්‍යායව නිර්ණායක තියේරී ඒකාන්ත ජාතිමය ලෝකයේ කොහෙවත් නෑ ඒ නාට්‍ය නැත්ත නැත්තන් ඒ පිරිස නැත්තම් බෑ කියේ ලහිතපු කට්ටිය එකින් එක එක්කො වෙනස් කර වෙනස් කරන සද්ධ නැතුවමකද ජීවිතය ංකකටආපුම ඒකටීට දෙන්න ඕන මේ භික්ෂූන් වහන්සේ පරාජයේ බාරගත්හ පරාජය භාරාරගන ජන්න ගිය. මම මේ අරි අත්්දජය රාගෙන් රත්කර කර ඉන්න හොඳනෑ. දේශයෙන් දූසිත කර කර ඉන්න හොඳනෑ මේ බුදුවරුන් සතුෝ අරිහත් දජය නිදහසේ තියලා මංමගේ ගිහිභාවය ලස්සනට පෞත්තාගෙන යන් අවශ්‍යය කලා යන්න දන. ගහක්මුල දීර්ග මාර්ගයක ගහක් මු ලඉඳ නිදදි. ගැල් බැඳී ගවයන් සහිත වෙළඳ කණ්ඩායමක් තමයින්න මාර්ගීස් සරෑන් ගමන් කරන්න්නෙ දුන. ඒ මාර්ගයේ ගමන් කරද්දි උසබරාජයේ නැතැන් බලසම්පන්න ජවසම්පන්න ගවය මහන්සියෙන් යුත්තව නොසල කිල්ඩෙන් ආදය තබන්්ඩෙ දුනේ පාදේ පෙරුණ පෙරිලහෙම්මම ඒ ගව ඇදගෙන වැටුණ. වැටිච්ච මොතේ. ඒ වෙල සංගා නායක්තුමා වහාම ක්‍රියාත්මක වෙලා කරත්තෙන් ගවයාාවල් හෙලා පැත්තකට කරලා ආහානපාන සන්තර්පනය කළ පොඩි විවේකයත් දුන්නා. වෙවේකයද්දීලා නැවත අර ගැලට එගොනා යොදාගෙන අරභාරය උසුලගෙන ඒ ගවයා ගමන් කරන්නෙ දුනා. මේක දෙස මේ රමණීය විහාරය ස්වාමීන් වහන්සේ බලාගෙන හිටියා. බලානඉදලා තමන් දෙස මිනී කරන්න දුන අර බලන්න. අර උසභරාජයේ මහා භාරයක් ුසුලන සමර්ථ ගව රජෙ නැත්තම් හා ගොන්නන්නාම්බේ. එහා වෙහෙසට පත්වෙලා වෙහස කරභාවේ මිනීකිරී ීමැක් නැතු හෝදිසියක් නැතුව විසමව අඩිය තබන්නෙ දුනාා. එ පය පැකිලුනාා වැටුනාා හැබැයි. විවේකයක් කරගන නැවැත ජවය හදාගෙන බලය හදාගෙන ඒ භාරය තමන්ගේ කරමත දරාගන සෝෂය ගමන් කරන්න දන. එහෙම නම් මමත් රාග හැප්පිලා වැටනනේ වැටිච්ච මම ඒ එරිලා වැටිලා එතකින් පරාජයට පත්තලේ අරිහත් දජයඔහුලන් නැතුව.ඒ සිික්ෂා භාරය ඔහුලන් නැතුව පරාජයට පත්වනට වඩා ංචි විවේකයක් හදාගන. නැවත්ත එ සිත දමනය කරගෙන යායුතුයි නේද. එහෙම හිතපු මේ භික්‍ෂූන් වහන්සේ අර ගවේ යන ගමනේ එ ගව විපත තමාගේ මහනකම ස්ථාවර කරන්න හේතුවක් කදාගත්තා හේතුවක් කදාගන ඒ ස්වාමින් වහන්ස නැවත තමන්ගේ පන්සලට ගමන් කරන්න තුන. පන්සලට ගමන් කරලා උපාලි මහා රහතන් වහන්සේ සම්මක වෙලා විනේ සම්බන්ධයෙන් තමන්ට නිර්මාණය වෙච්ච. එත් දෝස හෙල්පිහිලි කරන්න තුනා. භික්‍ෂු ජීවිතය කොටස්කීපියකට බෙදල තියෙනවා. ඒ කොටස්කීපය අතරේ මේ මහා භාරය උසුලගෙනයන ප්‍ර සම්පදාසීල යම් තැනක හැප්පිලා ගියොත් ඉතින් කර මුඩිම්ම කරටි කැඩුනුත් කරන්න දෙ නෑ හැප්පිච්ච ැනකදී හි හැප්පිච්ච ස්වභාවේ මග හරවගන්න පුළුවන්. ඒ භාරයේ චුට්ටක් ලෙහෙලා. තමන්ටඒ සික්ෂාවෙන් චුට්ටය සබ්්‍රක්්මිචාරීන් වහන්සේලා සමඟයන ගමනින් පොඩ්ඩ පැත්තකට ගිහිල්ලා. දුරුවල කුටියක පිරිවෙසක් මානතක් එනම ස්වභාවයට පත්වෙලා. යංකිසි කාලපරිච්චේ දෙයක් වාසය කරලා එතනින් පස්සේ ප්‍රකෘති භික්‍ෂූන් වහන්සේ තත්වයට පත්වෙන්න්න පුළුවන්. ඒවන්දිනීයේ පුද්ජලෝ ගැන බුදශාසනය හන්ඳනලා තියනවා. වඳන්න හොඳ නැති පිරිස වඳින් එපා කියලා කියන පිරිසක්ක න්නවා. ඒ පිරිස් අතරට වැරද්ද වනාට පස්සේ අර මහා භහරය උසුලගෙන අනුවවනම් විතරයි වඳන්න පුළුවන්. පිරිවෙසක් පුරුණ කෙනා මානතත් පුරුණ කෙනා වන්දනාවට සුදදුසුනෑ කියලා බුදුරජාණ වහන්සේතින් තව පිරිස්සින්න ඔයත්තොත් තැනගන්නවනම් හොඳයි අන්දරු ඉන්න කෙනාට වඳින් එපා කියලා තියවා. නක්නව ඉන්න කෙනනාට නැත්තා නිර්වස්ත්‍රව ඉන්න කෙනාට වන්දනමාන කරන්න පා කියලා කේෙනවා. ආහාර අනුභවේ එදමින් ආහාරගන්න කෙනාට වන්දනා කරන්න පා කියලා හඳුනලා තියෙනවා. එවගේම සතුරුපක්ෂයකඉඳල එන කෙනාට වන්දනමාන කරන්න පා කියලා, අවන්දනීය පිරිස් ඇැටියට ස්ත්‍රීන්ට භික්‍ෂු ජීවිතයේ භික්‍ෂූන් වහන්සේලාට වන්දනා කරන්න පා කියලා දේශනා කරලා තියෙන පිරිස් අතර. ය වාමන් හසේ නක්ක ඩිට ස්වාමින් හන්සේ ආහාරණු බව කරමින් ඉන්නවානං වන්දනා කරන්නේ වන්දනා කරන්න පා කියෙල තියෙනවා. ඒ වගේම ඒ භික්‍ෂූන් වහන්සේ කැසිකිල්ලි කරමින්ඉවාන වැසිකිලි කැසිකිිලි කරන කාල පරිච්චේදේක යෙදිල ඉන්නවා අනං ඒ වෙලාවේ වන්දනමාන කරන්න පාකෙන තියෙනවා මූනු හෝදමින් ඉන්නවානං හවනැත්තම් මේ රරිියර පිරිසුදුරවගෙන පැන් පහසමින් ඉන්නවාන. වදනමාන කරන්න පා කිය තියෙන අඳුර ඉන්නවනං කරුවලට වෙලානං ඉන්න කරුවලේ ඉදදැද්දී වන්දනමාන කරන්න පා කියලා ඔයිදට විසි හතරකට බෙදල තියනවා අවන්දනීය පුද්ජුව කියලා. හිදේ භික්ෂූන් වහන්සේ බාරයෙන් ගලවල චුට්ට පැත්තකට තියනෙන ලකුණක් නිසා තමයි භික්‍ෂෝට ප්‍රකෘරිතති උපසම්පදා භික්‍ෂූන් වහන්සේ කෙනෙක් විදියට කරන සැලකෙලි සක් ඩාර කරන්න පාකය. අර ගැල්නායකතුමා ඒ ගවයා වැටීමත් සමඟ විවේක ගැන්වාගේ මහා සංගරත්නය එවැනි භික්ෂූන් වහන්සේ නමක් විවේක ගන්නවලා නැත්තාම් මානන්තක පිහිටුවලා නැවතපකෘති භාවයට ප්‍රච් කලාර මහාන්ශික්ෂා භාරය උසුලන්න දෙනවා. එද මේවා ඒ භික්‍ෂු ජීවිතයට විතරක් නෙවේ. අපේ ජීවිතට තවශ්‍යයි. කෙනෙක්ගෙන් වැරද්දක් සෙදවනාම ඒ වැරැද්ධ වනේ වායයි නමු සේදහස්වාරයයක්ක වැරද්ද කිය කියා ඒ වැරද්ද, ේදහ ස්වාරයකින් ඒ තැනත්තාට ආරෝපණය කරමින් ඒ ැනත් ඝාතනය කරවාට වඩ පතුනේ. මේ අපි උදහ කරන්න ඕන නේද. මොහු මේ වරදෙන් ඔසවන්න ඕන. මේ වැරැද්දෙන් නැගිත්ටවන්න ඕන. මේ වැරදෙන් ප්‍රෘති භාාවයට දැමේ විකෘතිවීමක් වෙලා තියෙන ප්‍රෘති භාවට පත් කරන්න ඕන කියලා තමුණුත්තිතාගන්න ඕන. අපේ අපේ ජීවිතයේ නිවැරදි කරගන්න ඕන කියලා. සිහතුනි මෙනම සිතිවිල්ලත් එෙක්ක මේ ස්වාමීන් වහන්සේ නැවත අරිහත්තයට අවශ්‍ය මාර්ගය හදාගන්නෙ දන එදනින් පස්ස තමයි දැනුන් දෙන්නේ දුන යතාාපි බද්ධෝ ආජ්‍ය චලිත්වා පති්‍රති යමාකාරයෙන් බද්‍ර නැත උසරජ ආජන්‍ය ශ්‍රේෂ්ත උසබ රාජයෙක් පැටිලිලා වැටිලා නැවත පිහිටියාද. වන් දස්සන සම්පන්නන් ඒක දැක්ක දර්ශනයක් ඇති කරගත්තේ කියන්නේ ඒක ප්‍රමාණවත් භික්‍ෂු ජීවිතය ඔසවගන්න එවැනි දර්ශනයක් දැකගත්ත සම්බුද්ධ ශ්‍රාවකයෙක්කච්ච මම අරි අද්ධජය උසුලන්න සමර්ථතාවය ඇති කරගත්තා. ඒ භික්‍ෂු ජීවිතය එලෙස ධර්මයෙන් හැඩ වැඩවීමත් එෙක්ක තෙරුන් වහන්සේලාෑ ගාතාතර නැත්තැන් තේරගාථ විදියට ඒක්කා ස්ොලාත්්‍යය නම් මහා රහතන් වහන්සේ නමක් ඒ රහතන් වහන්සේගේ ජීවිත කතාව. මේ විද්‍යේද කෙලෙස් සොලින් ඒ තමන් ඇඳගෙනෙන වස්ත්‍ර කිිලිටි කරා කියල ැන මහා වේර ක්‍රියාවක් නෙවෙේ. ඇඇත්තෝ සංවේගෙන් මේවාමිහි කළ බලන්න මේක තමයි ඇත්ත. පලෝකාගුරු භාගතුන් වහන්සේගේ බුදු සවෝ තමන් හිත නැගිට්ටෝ ගත්ත විදිහ හරි පුදුමයිනෙ. එහෙම නං අපේ මේ දුරුවලතා අපි මුලින්කෝව වගේ අපි බුදුරජාණන් වහන්සේට ජීවිතය රවලනෑ. අපි බුදුරජාණන් වහන්සේට දැනුවත්ව සමහර වෙලාවට අපේ සංස්කෘතියට යම්පහරක්ගැව්වා පෘතුගේී සිංග්‍රීසිය ලන්දේසින්. හ ඇත්තෝ ඔපහාසාත්ම කතා හදපු තැන්තිී නම්. බුදුරජාණන් වහන්සේ අරගන බුදුහාමුදුරුවන් පල් බුදුම් පල්ල නැත්තං. ඉදවරණ ක්‍රම එක් අහල්ස කරලා අර හෑල්ලු කරන්න එඩස් බුදුහාමුදුරෝකි වවත් මමනං ඔයා කියන දේහන්නෑ බුදුහාමුදුරෝකි වවත් ආය නම් මම ඔහට යන්න නෑ. එවිදියේ අපේ අර සාතෘත්ය හැල්ලු කරපු තැන්තේනවා. ඒ අපි අර්ථ නැතුව කංකම්භූරුව නැත්තම් මෙහෙන්න මෙහෙන්න බූරෝ කියලා කියඇද්ද අපිෝකේ අර්ථය දන්නවන. අපි කංකම්බූරු කියන සෙල්ලම කරමු කියලා කියන්නේන. සංස්කෘතික වභාව ඇත්ත එෙක්කඉතින් අපේ තියන වැදගත් පිරිසගේ වැදගත්කම නැත්තැ හාමු ද අපි දන්නවා මැනිකේ කියන කෙනා අපපු කියන කෙනා ගමේ වැදගත් පිරිස. එ පිරිස තමයි සුදුජාතක නැත්ත අපේ රට ආක්‍රමණය කරපු පිරිසගේ ආවතේව කටයුතු කරන්න නිටුක් කෙන අරදාගත්ත නම මැනිකේ කියන මැනිකේ කියන එක මැනිකා කරගත්තා එඩවස්සේ. අපපු කියන මහා ප්‍රබල හමෝටම පිහිටවෙන ඒ මහා ප්‍රභූවරයා එහිෙ දාස එක් කළ අපපුවා කියලා හදාගන්නෙ දන. හිද අපේ පිරිසත් නිකං හිටයනෑ. අපේ පිරිස ඒ ඇත්තුන්ගේ ඒ සුද්දුන්ගේ නන්දාගත්තා බල්ලොන්ට. එක්ක ටොමී කිව්වා එක්කෝ ලැසී කිව්වා. ඔයිදියට ඒ සංස්කෘතික යුද්ධත් එක්ක. නැත්තන් සංස්කෘතික හටනත් එක්ක, තුලෝකා ගුරු භාගතුන් වහන්සේ හෑලෝඩ් පැච් කරන වචන අපේ සංස්කෘතියට එක් හසුනාට දැන්නම් නුවනතියෙන පිරිස් ඒවා එක්ක හසු කරගන්නෙ නෑ මීවිදර කීවට අපි කවදාක්වත්. තුලෝකාගුරු භාග්ගතුන් වහන්සේට සැරවෙලා කතා කරල නෑ ඒවගේ භික්‍ෂූන් වහන්සේලාට මහා සංගරත්නයට සැරවෙලා කතා කරලනෑ ඒ කතා කිරීම පවා සමාජයේ හෙල්ලෙන සමාජයේ හැතිගන්නන සමාජයේ කිලිටිවන මහා හේතුවක් විදියට දැකගත්තා. එතකොට අපි වාසනාවන්තයි. අපේ ලේවලින්ම. අපි කුසිම්ම. ඒ පිරිත්දාලා මාන්ස හතක් අද්‍ය අංගුල් මාල පිරිත්තහාල හශ්‍රාවක සංගරත්නය පිහිට අරගන. අපේ උපපත්ය සමගයේ දරුවා බිහිකරන වෙලාවෙේ අම්ම පිරිත්නූලක් අතේතියාගෙන ගිහිල්ලා ඒ කටවූ සම්පාදනය කරලා කෙස්්ටික කපද්දි. ඉඳුල් කටගාද්දි අකුරු කියවදදි. ඒෙ පාහල්ල අදමේ හැම්මට්ටම දරම බුදුන්ගේ මහන් සංගරත්න්නේේ ආශ්රාද ලාගන හැදිිච්ච ජීවිත තියෙන්නේ. හෙදවර අපිට හෙමත් පසුතවෙන් හේතුනෑ කිල්ටිවෙන්න හේතුනෑ මේ මොන වාසනාවන්ද පින්මුතුන මේ මොනු හේතු සම්පාදනය අන්ද එදේ හේතුත්තෙක්කේ අතීතයේ සහර ඇත්තු බදුරජාණන් වහන්සේ අපි තරන් අඳුරගත්තන. හැබැ අඳුරගන්න නැතුවේ පිරිසැවිල්ලලා කෙලවරට මඳදුරගත්තා අපේ ග්ටක් අඳරගැන එතනෙ නැවිත ලයින්නවා. මෙන මේක ඇතියන අරුමේ මේක ඇතිය පුදුමේ මෙවා වෙනස් කරගන්න කාලයවෙල්ල තියන්නේ. ඔ ඇත්තෝ දවස දවස ධර්මාඥානයේ දියුණු කරගන්නවා අනං ඒවා අපි මේ ලෝකයට පෙන්න්න ඕන දැන් මේ ශ්‍රාවක සමාජය අතර ගොඩත් දෙනෙක් මිය පරලව ගිල්ල ඇති වයසක පිරිස් ඇත්තොන්ගේ ඒ වර්ෂය පිරීම නිමික කරගෙන එමැත්න්. ෙට සම්මක්වෙේලා තියෙන අපිදධරම දශනාවට වැල්ලා තියෙනවා. නන්න ආදුරන ඇත්ත පලාත්වල නැත්තෙෆෙම් ගුවන් විදලියෙන් දර මස්ත්‍රවනය කරපු. ඒ අපේ අම්මා මෙහෙම මෙහම හැදනා ඒ හැදිච්ච මවතුමය, මේ විදියේ ආසාවකින් හිටය මේ විදිහේ උමනාවකින් හිටිය කළ දැනුවඇක් කරලා තියෙනවා. එනිසා මේ බුද්ධශ්‍රාවකෝ යන රටාව අපි තේරුම් ගනිමු. ඒ පියස් සටහන් අපි තේරුම් ගන්න උස්සාාවන්තවෙමු. ඒ පියේ සටන් ඔස්සේ යෑම සදා මේ හැම දෙනාටම මේ ධර්මදේශනාව ධර්මශක්තියක් ජීවශක්තියක් ජයබලයක් වේවා කියෙන පාර්තනා පිහිටවා ගැනමු. ඉතිේ සේ පාර්තනාවෙන් අද දවසේ මෙම ධර්මදේශනාවේ දායකත්වයගෙන කටු ස්තුතු කරන්න මාල දෙවෙයින, කොන්ස්ටන් හලවැලි හෝටලේ සේවය කරනු ලබන ශ්‍රී ලාංකික පින්වන්ත පිරිසක් විසින්. හිදේ ඇත්තුන්ගේ විශේෂ පුඥ්ඥාණ මෝදනාවත් තිබෙනවාක්. ධර්ම දේශනා කරපු අපට ධීර්ගාවස නිරෝගී සම්පත්්‍යය සහ උතුම් බෝධියකින් නිවාන් පිින්සම මේ කුසර කරමය හේතු වාසන වේවා කියෙන පාර්තනාව අපි දන්නවා. මේ නෙත්තෙෆෙම් ගුවන්නදලිය සමඟ දීර්කාලයක් පුරාවට. ඒත් පිරිස ශ්‍රාවක වසයෙන් ධර්මස්්‍රවනය සිදු කරනව තේඇත්වොන්ඩට අප අප විශේෂයෙන් ඒ සත්පුරුෂයන්ගේ එක් හසෝයාාව නි භාන වේවාකෙන පාර්ථනාවත් පිහිටතු ආගනිමු. ලෝකවාසේ සියලූම මහා සංගරත්නේතත්. සාාසනාරක්ෂක බ්‍රක්්ම රාජවරුන්ටත් දෙවිදේවතාවන් වහන්සේලාටත් නෙත්තෙ මායතනයේ සියලූම දෙනාටත් මේ හැම පිනක්ම අනුමෝදං වඒවා කියන පාර්ථනාව, කොන්ස්ටන් හලවැල්ි හෝටලේ මුරුසි දෙවේනේ සිට. හිමිකාරීත්වය දරන සියලු දෙනාටත්ඒවගේම මේ දක්වා පැමිණියාව සංචාරක මහත්ම මහත්මීන් තත් සේවයකනු ලැබූ එකඇන්නේ විස්ත්‍රාම අරං හරි ඉවත්චච්ච සේවය කරපු. සහ කරන ලබන හැමදනාටමත් මේ උතුම්. පුුණ්‍යානමෝදනාව, නිවම් පිණිස මෙහේතු වාසනාවේවා කියන පාර්තනාවත්, දායකත්වය ලබා දුන් හැමදනාටමත්, ධර්මස්්‍රවනය කරන්න දිච්ච හමදනාටමත්. ඔන්ගේ පවුල හැමද නාටමත්, ඔවුන් නමින්.මිය පරලොයාන්ට එදිච්ච. හැමදනාටමත් මේ හැම පිනක්ම උතුම් නිවම් පිණිස මෙහේතු වාසනාවේවාකෙන පැතුමෙන් මෙහි දාකත්වගෙන කටය සුදු කරනවා. දේ පින්වන්ත පිරිසගේ ධර්මකාමිශ්‍යතුන් පැතුමිෂ්ට සිද්දවේවා ඔවු නමින් අප නමින්මියගේ සියලූම ඥාතිමිත්‍ර බඳු සමාගමටත් මෙහැම පිනක්ම සැපේෙන් සැපේ පිණිස. නිවම් පිණිසෙහේතු ආසනාවේවා කියෙන අදහසින් කවරුත් එකටම දෙවයාන්න ඥාතතිීන්ට පුුණ්ඥාණ මෝදනාව සිද කරමු ආකා සට්ඨාච්ච බුම්මට්ටා දේවානාගා මහි ඉ්දිකා. උ්ඥන්තන් අනුමෝදිත්වා චනං රක්හන්තු සාාසනං චරංරක්හන්තු දේශනන් චරංරක්කන්තුතුවන් සදාතිී ඉදන් මේ ඥාතේ නං හෝතු සුකිතා හුන්තු ඥාතයෝ. ඉදන් මේ පං්ඥකම්මංආසවක්කයා වහං හෝතු සබදුකා පමුච්චතුූ මෙහැමදනාටම පියාශුරාධ කරනවා රත්නත්‍ර අනන්ත සුවිසගුණ බලයෙෙන්. ගන්න එහළෙන හුස්මරැල්ලකට පාසා තබන පේරකට පාසා නිතියානක් චාව සිෙත්ත සාන්තියේ සැලසේවා. සෙත්තේවා කළප්‍යාශුරවාද කරනවා, හැමදනාටුම සම්මා සම්බුදු සරණයේ.